උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරිය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා මිත්‍යාදුෘෂ්ටික වචනයක් පිටනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටනො වේවා උතුමූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සීලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සීලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සීලු සාසනාරක්්ෂකයින් වහන්සේලා ග්‍යනුග්‍රහයි ලැබේවා හැම දෙනාටම භාග්‍යවුතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධූ සාධූ සාධෝ ධර්ම ශ්‍රාවක ශ්‍රද්ධහබුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්න්නේ අදත් මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත්්‍ය අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දයක් නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අදමි උතුම් වූ සද්ධර්මදානය මුළුමහත් ලෝකයා කෙරහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්මදානය පිංකම සඳහා දායිකත්වේ ගෙන කටුතු කරනු ලබන්නේ මස්පන්න සූරිය ගස්වත්ත ලිපිනේ පදිංචි ප්‍රේමදාස හේරත් මහත්මා ඇතුළු පවුලේ පිින්වන්ත පිරිස. අපි එ පින්වතුන්ට සද්ධර්ම දේශනාව අවසානයේ පනානු මෝදනා කිරීමේ අරමුණෙන් අද අදට නියමිත ධර්මදේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ අපි මේ දවස්සල සාකච්ඡා කරගෙන යනවා අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ වැඩ හිටපු අති විශේෂ ශ්‍රාවක්‍යයන් වහන්සේ නමකගේ ගුණේ පිළිබඳව. සංගානුස්සති නම්මූමේ උතුම් භහාවනාව වඩන්ඩ සංගරත්නය කිරෙහි හිතපි හිටුවාගෙන ඒ සංගරත්නයට වන්දනා කරඩ ආර්ය සංගරත්න අරමුණු කරගෙන දන්දිනකුට භාග්‍යයුතුන් වහන්සේගේ සාසනී ශ්‍රාවක්‍යයන් වහන්සේලා මොන වගේ දෙකින කාරණාව දැනගණ්ඩ ය අරමුණ කරන්න නම් අනි වාරයම සංරත්නී ගුණේ දැනගන්නට ඕන. අපි පසුගිය සතියේ දේශනාවකද සඳහන් කළා කවදාවත්ම ගුණ අධිකාරෙන් වහන්සලෑගේ ගුණය ඇසුරු කළත් අඳුරගන්න මාරයි. නමුත් අපට අප කෙරෙහි අනු පැන පුළුවන්ක මක්ල වෙන්නේ. අපි පිංගුතුන් හිතල බලන්ඩ අපේ බිම්බිසාර මහරජතුමා සෝවන් පලේ ලබනවා අපි ධර්මික කතාවක් සඳහන් කරනවා බිම්බිසාර මහරජතුමාගේ රාජ්‍යයේ එක ගබඩාවකින් එක හාමුදුරු නමක් රජතුමා කිව්වායයි කියලා බාණ්ඩාගානය ලී ගන්නවා කොටියහදාගන්න. ඒ වෙලාවේදී බාන්්ඩාගාරේ බඩු නිරීක්ෂණය කරන ඒ පිරිස බාණ්ඩාගාරය ලී අඩු බව දැනගෙන බාන්්ඩාගාර බහර නිලධාරියාව රජතුමාගේළඟට ටර්ගෙනනවා. යන අතර මග අර තෙරුන් වහන්සේ වඩිනෝ මොන ගැෙනවා. එතකොට තමන්ගේ කොට හදාාගන ලීගත්තු බහණඩාගා රමාත්‍යවර අරගෙන යන බව දැකළලා කරුණු විමසද් යහනවා ස්වාමීණය ඔබහන්සේට ලී දුන්නයි කෙළමයි මාවාර්ගෙන යන්නේ එතොට තෙරුන් වහන්සේ කියෙන හොඳයි යන්න මත් දෙන්නක් රයිතුම මොගෙහන්න එතටර අමාත්‍යවරයා හාමුදුරන්ට කියනව ස්මීණි පුළුවන් තරන් ඉක්මට මාව මරන්න කලින් වඩින්න කියලා. නමුත් බිම්බිසාර රජතුමා සෝවාන්ඵලේ ලබලක් කිසිමකිෙනෙක් මර්ලනේ හැබැයි මේ අමාත්‍යවරයා රජතුමාව තමන් කැඳවාගෙන යන බව දැනගෙන දැන් රජතුමාගේ ළඟට ගයාාම තමට මරණ දඩුුවම ලැබෙන බවයි දන්නේ එතුටඒින් තේරනවනේද බිම්බිසාර රජතුමා සෝන් වෙලා කියලා කවුරුක් දැනගෙන නිදිදරන. හැබ අපි දන්නිකෝහොමද. භාගිතුන් වහන්ස අපට අන්නුකම්පාාව ඒ කාරණාව සංග්‍රහක් කළ තිය නිසා. එකයි ගුණාධික උත්තමයන් වහන්ස ැගේ ගුණය කවදාවත අපට ඇසවල් කරල බන්නබේ. තමුත් අපට බුදුරජාණන් වහන්සේ. ඒ කරුණු දැනගන්ඩ මෙහෙම දරම කරුණුවේ සංග්‍රහ කල තියෙනවා සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේ මේ තරංගුණ අධිකයි ආනන්ද මහරහතන් වහන්සේ මේ තරංගුණ අධිකයි අපි අන්‍යාකොන්්ඩ මහරහතන් වහන්සේ නේ තරංගුණ අධිකයි කියන කාරණාවක්ට මෙම දේශනාවල් තුළින් තමයි දැනගන ලබින් ඒ කාරණාවල් මේ සංගරත්න අරමුණු කරද්දිී විශේෂයෙන්ම ප්‍රයෝජන වවතිෙන නිසා අප අන්්‍යා කෝඩජ මහරහතන් වහන්සේ පිළිබඳ සාකච්ඡා කරගෙන යන්නේ මෙමනිකොට කාරණාාවල් බොහෝ ප්‍රමාණයක් අපි කරුණන් වශයෙන් සාකච්ඡා කල්ල තියෙනවා අද අපි කතා කරන්න තීරණය කළේ කොන්්ඩ් සූත්‍රය සුරෙන් කොන්ඩ්‍යා කොඩජ මහරාතන් වහන්සේ පිළිබඳ දේශනා කරල තිබෙන කරුණු ප්‍රමාණය කොන්්ඩ්‍ය මහරහතන් වහන්සේ අන්්‍යා කොන්්ඩ කියන ගෞරවනාමේ ලබාගෙන මේ සම්බුද ශාසනයේ චිර රාථාඥ භික්ෂුන් වහන්සේලා අතනින් අග්‍රස්ථානය ලබනවා අන්්‍යා කොන්්ඩ්‍ය මහරහතන් වහන්සේ දීර්ක කාලයක් වැඩවාසේ කළි චද්ධන්ත විලි මන්දාකින පුකුණු තීරී. උන්වහන්සේ දවසක් ආවර්ධනය කරලා බලනවා තමන්ට තමන් වහන්සේට තව කොච්චර කාලයක් ආවෂතියනවද කියලා. උන්හන්සේ ආවර්ධනය කරලා බලන්නකොට දැනගන්නවා තමන්ට ආෂ්‍ය වත් දීර්ග කාලයක් නෑ බොහෝම කෙටිකාල්ලයෙන් තමන් පිරිණුවන් පානව කියලා ඊළඟට උන්වහන්ස යාාවර්දිනය කරනවා මම කොහේ ඉඳගෙන පිරිණවන් පැවොත් වටිනවද කියලා ඒ විලා විදුන් වහන්සේ අවුරුදු දොළහක් තමන්ට උපස්ථාන කරපු උපස්ථායිකවරුන්ට අනුග්‍රහයක් පිණිස මේ චද්ධන්ත විලේ මන්දාකිෙන පුකුණු තීරේම පිරිණන් පාන්න කියලා පානව කියලා උන්වහන්සේ අදිිෂ්ාන කරගන්නවා ඒ අදිිෂ්ඨානය උන්හන්සේ කරලා භාග්‍යවතුන් වහන්සේගින් අවසරගන්න භාග්‍යතුන් වහන්සේගේ ළඟට වැඩම කරනවා. අන්්‍යා කොන්න මහරහතන් වහසේ බාග්‍යතුන් වහන්සේගේ ළඟට වැඩම කරන කොට භාග්‍යවතුන් වහන්සේද රජගහනුවර වේළුවනා රාමී අලන්දක නිවාප කියයෙන් ස්ථානි වැඩවාසේ කළේ භාග්‍යතුන් වහන්සේගේ ළඟට පැමිණි අනඥා කොන්නන්න මරහතන් වහන්සේ භාග්‍යොතුන් වහන්සේ වෙත එළෙඹිලා භගවතෝ පාදේසු සිරසා නිපතිත්වා භගවතෝ පාදානිි මොකේනච පරිචුම්බති පානීහිච පරි සම්බාහති අන්්‍යා කොන්ඩ්‍ය මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා භාග්‍යයොතුන් වහන්සේගේ පාදයන් පාදයන් මත සිරස තබලා. පාධන මකේන මකේනච් පරිචුම්බති භාග්‍යොතුන් වහන්සගේ පාදයන් මොයෙන් සිමිවිී. පානීහිච පරි සම්බාහතිය. පාදයන් සම්භහනය කරලා නාමං්ච සාවේතයේ නමත් ප්‍රකාශ කරමින් වන්දනා කරනවා. මෙතට සඳහන් කරනවා අන්්‍යා කෝඩ්‍ය මහරහතන් වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සකින් ඉවත් වෙලා අවුරුදු දොොහක් චද්ධන්ත විලේ මන්දාකිෙන පුොකුණු තීරේවාසය කරන. එ කාරණාව අට්ටකතාව විශේෂයම සඳහන් කල තියෙනවා. මොකක් දෙකට හේතුව කියලා. අන්්‍යා කොන්ඩ්‍ය මහරහතන් වහන්සේ විහාර් ගරුතාය මේ විහාර සමාධි සමාපත්තින් වලට සමවැදිලා විවකං වැඩවාසය කර නත්තිශේම කැමති ශ්‍රාවකයන් වහන්සේ දම. අන්්‍යා කෝඩ්්‍ය මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගින් පස්සෙද මේ ධර්මය අවබෝධ කරගත් උත්තුමයෙන් වහන්සේ. දස දහසක් සක් වලවල් වල අපේ භාග්‍යෝවතුන් වහන්සේ ප්‍රකට වඋනාසේම අන්්‍යා කොන්්ඩ් මහරහතන් වහන්සේගේ ගුණයක් දස දහසක්සක්වලවල්ල ප්‍රකට වෙලා තිබුණා. එනිසා දෙව් මිනිසුන් භාග්‍යෝතුන් වහන්සේ වන්දනා කරන්න සුවද මල් සුවඳ දුම් අරගෙන භාග්‍යතුන් වහන්සට පුොදු පූජා පවත් පද්දි ඒ පිරිස ඊළඟට අග්ග ධම්මං පටිවිද්ධසාාවකෝ මේ අග්‍ර ධර්මය ප්‍රතිවේදනය කරපු ශ්‍රාවකයන් වහන්සේ කොහි වැඩ ඉන්නවද කියලා අ්්‍යා කෝඩ මහරහතන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා ඒ අන්‍යා කෝඩඥ මරහතන් වහන්සේට සුවන්දමල් සුවඳවලින් පුොද පෝජා පවත්වල උන්වහන්සෙත්තක පිළිසඳර කතාවල් නිරත වෙනවා සාමන්‍යෙන් පින්වතන ගුණ අධික ශ්‍රාවකයන් වහන්සේලා තමන්ළඟට කෞුරු හරි කෙනෙක් ආවතින් ඒ කෙනත් එක කතා කරනවා විශේෂයම කතා කරන්නේ ඔවුන්ට අනුරෝපී ධර්මකතාව ඉනිසා බොහෝතැන්වල කතා කරනවා පටිසන්තාරෝවා කාතබ්බාංකහෝති පිළිසඳර කතාව කරන රැත වෙනවා. දැගේ සියලු පිරිසත්තික කතා කරනකොට මේ තෙරුන්වහන්සේට භහාවනාවක් කරන්න සමාධි සමාපත්තියකට සමවැදල වැඩයින වෙලාවක් නැති වෙනවා. කද ඒ තරම් පිරිසක් උන්වහන්සේලා උන්වහන්සේ සමගැවිල කතා කරන නිසා. භාග්‍යවතුන් වහන්සේගින් වෙෙන් වෙලා අන්්‍යා කොන්න ජ මහරාතන් වහන්සේ හොදකලාවය වැඩයින්නට තීරණය කරපු එක අවස්ථාවක් තමයි පිරිස ඇවිල්ලා තමන් එක කතාභහ කරනකොට තමන්ට සමාධි සමාපත්තින් වලට සමවැදල වැඩන්න වෙලාව මදී ඒනිසා මම හොදකලාවේ වාසය කරනව කියලා ඔන්වහන්සේ මේ හිමාලයට වඩින්න හේතුවක් වෙච්ච එක කාරණාවක් කියක එතකොට පිහතුනී මෙත රීද තවත් විශේෂ කරුණක් ඉස්මතු වෙනවා මහා කරුණාව තියන්නේෙ භාග්‍යතුන් වහන්සේ නොකට පමණයි. භාග්‍යෝතුන් වහන්සේගේ මහා කරුණාව කියනෙ කාරණාව කොයිතරම් විශිෂ්ඨද කියන කාරණාව මෙතන දිතිස්මතු වෙනවා. අන්්‍යා කොන්න්‍ය මහරහතන් වහන්සේ හොද කලාවෙන්න තීරණය කළේ බොහෝ පිරිසත් එක කතා කරන්න තියෙන අකමැතිකමනිසා. නමුත් එතනදි විශේෂයම කියනවා ඒ එන පිරිස ්‍යා කොඩන්නන් හරහතන් වහන්සේත්තක කතා කරන්න කලින් පළොමිම කතා කරන්නේ භාගතු වහන්සේතක කියලා නමුත් භාග්‍යතු වහන්සේ උන්වහසට කවදාවතෙම සේතු විල්ල කිපදිලානය මොකද මහා කරුණාව කියනෑමේ උතුම් ගුණය භාගතු වහන්සේ නමක් ළඟ විතරක් තියර නිසා අන්‍ය කොඩ මහරතන් වහසේ නගත් කරුණාව තියෙනවා නැත්තෙනෑ හැබැයි ාගයුතුන් වහන්සට තරම් නැෙන කාරණම් මෙතිතනද ඔප්පවෙනනවා. ඊළකට පින්ගතුන අට්කාව සඳහන් කරනවා අන්්‍යා කොන්ඩං්‍ය මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගින් ඉවත්වෙලා හොදකලාවෙ වාසය කරන තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි සාමාන්‍යෙන් බුදුරජාණන් වහන්සේ සමඟ පින්ඩපාතයේ වඩිනකොට ශ්‍රාවකයන් වහන්සේලා වඩිනවනං, ශ්‍රාවකන් වහන්සේලා වඩිනි වස් අනුපිළිබලට. මේ ශාසනී වයස තිීරණය කරන වස් අනුපිළිබලට උපසම්පදා වෙලා කොපමන කාලයක්ද ඒ කාලයේ වැඩිමෙන තරමට තමන්ගේ වයිස වැඩි. අපි හිතමු අවුරුදු තිහක් වෙන භික්ෂුන් වහන්ස නමක් උපසම්පදා වෙලා අවුරුදු හයයි. හැබ අවුරුදු අසුවක් වෙච්ච කෙනෙක් පැවිදිවෙනම උන්වහන්සේ පැවිදිවෙලා උපසම්පදාවෙනම උපසම්පදාවෙලා අවුරුදු එකයි ඉතාම අවුරදු අසුවක් වෙච්ච ශ්‍රාවකෙන් වහන්සේ පැවිදි වෙන්නේ අවුරුදු තික්වෙච්ච භික්‍ෂුන් වහන්සේට පස්සේ අවුරුදු අසුවක් වෙච්ච ශ්‍රාවකයෙන් වහන්සේට වස් එකයි එකන උපසම්පදාවෙලා දැ අවුරුදු එකයි අවුරදු තියක්වේ ශ්‍රාවකන් වහන්සේ භික්‍ෂුන් වහන්සේ උපසම්පදාවෙලා දැ අවුරුදු දාය සාමානෙන් උපසම්පදාවෙන්නේ විස්සක් ඉක්මනයි පස්සදී නමු තර හාමුදුරුව අවුරුදු අසුවක් වයස වනාට අවුරුදු ත්තිහක් වෙච්ච බික්චන් වහන්සට වදන්නන්නෝ මොකදවස් අනු පිළි වලට ගත්තම අවුරුදු තික් වෙච් භික්ෂුන් වහන්සේතම වැඩිමල් බුදුරජාණන් වහන්සේ ත්තික පිඩපාතිය වඩින කොට ශ්‍රාවකයන් වහන්සල පිඩපාතයේ වඩින්නේ ඒ වස් අනු පිළි වලට එතකොට බුදුරජාණන් වහන්සේකින් පස්සෙදී ඊළඟට වැඩෙයින්නේ අන්‍යා කොන්් අන්ජ මහරහතන් වහන්සේ. පින්ඩපාතයේ වඩිනකොට එහෙම වැඩියට ධර්මදේශනාවක් භාග්‍යතු වහන්සේ කරන කොට වැඩයින්න වස් අනු පිළිවලට නෙමි. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාව පවත්වනකොට මෙැද භාග්‍යතු වහන්සේගේ බුද්ධාසනය පණවනවා. භාග්‍යතුන් වහන්සේගේ දකුණු ශ්‍රී හස්සේ පැත්තට වෙන්න සාරිපපුත මහරහතන් මහන්සි ්‍යාසනය පණවනවා භාග්‍යතු න් වහන්සේගේ වම්ශ්‍රී හස්තය පැත්තින් මුගලන් මහරහතන් මහන්සසි ්‍යාසනය පනවනවා. ඉන් පසුපසින් තමයි අන්්‍යා කොන්නජ මහරහතන් මහන්සි ්‍යාසනය පණවන්. ඊට පස්සේ තමයි අවශේෂ මහරහතන් මහන්සේලා සහ ශ්‍රාවකන් මහන්සල ගාසන පනවන්. මේ අගස්ශ්‍රාවකයන් වහන්සේලා දෙනම, බුදුරජාණන් වහන්සේගේ ළඟ වැඩහිඳගෙන බනහනවා නමුත් සදහන් කල්ල තියෙනවා උන් වහන්සේලා දෙනම භාග්‍යයොතුන් වහන්සේගිල් ළඟ හරියට වැඩන්නව කෙළ කියන්නේ ලැජ්ජාවන් සහබයි මොකක් නිසාද තමන්ට වඩා වැඩිමල් අන්්‍යා කෝඩ මහරහතන් වහන්සේ තමන්ගේ පසු පසිංගන්න නිසා බලන්න පිංගතුනි ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණේ කොයිතරම් අධිකද ංකයි මේ හැම දේශනාවකදම සඳහන් කරන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනී ශ්‍රාවකයන් වහන්සේලා සංගරත්නය කොයිතනම් ගුණ අධිකද කෙළ දැනග්ඩ මේ ධර්මය පින්වතුන හරියට කියවන්නට ඕන. අසංකෙ දෙකකුත් කල්පලක්ෂයක් පාරමි අසංක්‍ය එකකුත් කල්පලක්ෂයක් පාරමිතා පුරලා මේ තරම් අති දීර්ග කාලයක් වීරිය වඩලා මේ සාාසනී, අති උතුම් අග්‍රස්ථානයක් ලබපු මේේ ආරයන් වහන්සෙලා දෙනම බුදුරජාණන් වහන්සේගේල් ළඟ වැඩඉන්නකොට බණ අහනව කලක කියන්නේ හරීම ලැජ්ජාවෙන් සහ බයින් හරි රෝදාහරණයක් කියල තියෙනවා මහා බ්‍රක්්මයක් පසු පසිං ඉන්න වගේලු එහම නැත්තම් මහා ගිනි ගොඩක් පසුපසින්තියෙන වගේලු එම නැත්තන් තවත් කියනවා ආසි විසංවිය හරියට විස්ස අධික දරුණු සර්පයක් පසු පසිං ඉින්න යම්සේද අන්නේ ඒ විතෙටලු හිතන්නේ මේ අගසාාවකෙන් වහන්සල දෙනම අන්්‍යා කොන්න ජ මහරතන් වහන්සේ තමන් වහන්සල පසු පසිගඉන්නේක එත් තරම් බයකින් සහ ලැජ්ජාවකින් ඉන්නව කියල කියන්නේ නමුත් උන්වහන්සල දෙනම වරදක් කරණි නෑ උන්වහන්සල දෙනම වැඩයින්නේ තමන් වහන්සේලාට අයිති ආසනවල නමුත් උන්වහන්සල තමන් වහන්සට වඩා වැඩිමහල් මේ මහතෙරුන් වහන්සේ පසුපසින් ඉන්නව කියෙන කාරණාව උන්වහන්සල දෙනමට හිත හදාගන්න පුළුවන් කරුණක් බවට පත්තරන්නේ. බලන මොන්න තරම් නිහතමානී කමක්දතියෙන්. අන්‍යකොන්න මහරාතන් වහන්සේ මිනිම මේ කාරණාවගෙන හිතනවා. මේ අග්‍රෂාවකයන් වහන්සේලා දිනම මේ පදවිතානාන්තරේ ලබන්න අපපසත සහස්සාධිකං අසංකීයන් පාරමියෝ පූරතා කල්පේකටත් අධික අසංකයකටත් අධික කල්ප ලක්ෂයක් එක අසංකකුත් කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා මේ තානන්තරය ලබන්න නමු මම නිසා උන්වහන්සේල දෙනම තමන්ට ලැබි ්චාසනය පහසුවවින් වැඩි නනේ තමන් වහන්සේ නිසා හස දෙන බොහෝ අපහසතාවෙන් වැඩෙයින්නේ. මේ කාරණාව නිසා තෙරුන් වහන්සේ හිතනවා මේ තැනිින් මම ඉවත්තුනුත් මුන්වහන්සේ දෙදනට මනා පහසුවා. අන්න ඒ කාරණාව නිසා සුදුසු කාලයක් බලලා තතාගතං උපසංකමිත්වා භාගෙතුන් වහන්සේ ේ තෙලෙමිලා භාගිතන සිරමිනිිහෙම කියනවා. ඉච්චා මහං භන්තේ ජනපදී වසිතු ස්වාමීනී, ඇත ජනපදයකට ඈත ජනපදේක වාසය කිරීමට කෙමති. මහට අනුකම්පාාවෙන් අවසර දෙර සේක්වා කියලා භාගිතුන වහන්සේ ටයාචනා කරනවා. සත්තා අනුජානී භාග්‍යතුන් වහන්සේ අනුමැති ලබල දෙනවා. අ්‍යකොන මහරහතන් වහන්සේ තමන්ගේ සේනාසන පිළිබලකට තැන්පත් කරලා පාත්‍රසිවරු වරගෙන ක්‍රමානුකූලව ගම් නියම්ගම් ජනපදයෙන් ජනපදයට නික්මිලා සියලු දෙව් මිනිස්සුන් අනුග්‍රහ කරලා හිමාලේ චද්ධන්ත භවනේ මන්දාාකින පුකූුණු තීරේවාසේට ගියා. මේ චද්ධන්ත භවන කවුද ඉන්නේ. එකත් අත්ති විශේෂ කරුණා මෙතර සඳහන් කරනවා මෙතට පංගතුරී මිනිස්සුනේ ඉන්න ඇත්තු. මොන ඇත්තුද. චද්ධන්ත ඇතුන්. මොකද මේ චද්දධන්ත භවන කියල කියන්නේ. මනුෂ්‍ය ඇසට ගෝචර නොවෙන හිමාලයේ පිංතුනි මෙවැනි ස්ථාන ගණනාවක් තියෙනවා චබ්ධන්තවිල කුණලවිල රථකාලවිල ව මේ ආකාරයට පංහතුනි විශේෂවිල් ගණනාවක් සඳහන් කරනවා මන්දාකිිනිවිල සීහපපාතවිල එහෙම විල් හතා ඒ සියලුමවිල් පංතුනි දිග පල ගැඹුර යුදුන් පණහක්තියෙනවා වට ප්‍රමාණය යුදුන් එකසිය පණහයි. ඒ සියලුම විල් පිහතුන දර්ශනය වෙන්නේ එරදිමතුන්ට සහ පුුණ්‍යවන්තයන්ට පමණයි සාමාන්‍ය කෙනෙකොට මේ විල් එකක්වත් බලන්නබේ ඒ අතර තියෙන විශේෂ වීලක් තමයි මේ චද්දන්ත විල්ල කෞදමි චද්ධන්ති ලිවාසී කරන්නේ ම සඳහන් කර ඇතුන්. මොන ඇතුන්ද චද්ධන්ත ඇතුන්. අපේ ධර්මී සඳහන් කරනවා ඇත්කුල දහයක් පිළිබඳව. කාලාවක ගංගේය පන්ඩර, තම්භ, පංගල, ගංග, මංගල, හේමංච, උපෝසත, චද්දධන්ත කියල ඇත්කුල දය චද්ධන්ත භවන පිඟතින්නේ චද්ධන්ත කොලි ඇතු පුරුෂ කෝටි දාහක කායි බලයක් තියෙනවා. පුරුෂය කෝටි දාහකට කරන්න පුළුවන් වැඩ මේ එක ඇතිකුට කරන්න පුළුවන් ඉතරම් කායක ශක්තියක් තියෙනවා මේ විලේ ඇතුම් මටදාහකින්නවා විශේෂ කරුණක් තියෙන මෙතන කියලා ඒ තමයි ඒ ඇතුන් අටදාහම පොබ්බේ පච්චේක බුද්ධානං පාරිචරිාය කතපරිචරියාය මේ ඇතු නටදාහම පෙර පසේ බුදුරජාණන් වහන්සේලාට පස්ථාන කරලා මනා පොහුණුවක් ති ඇතු නටදාහ එහනම් චද්ධන්ත බහන කියල කියන්නේ විශේෂයම පසේ බුදුරජාණන් වහන්සේ වැ නිස්ානය. ඇතුුන් නටදා හා අන්්‍යා කොන්න්්‍ය මහරහතන් වහන්සේ වඩින දිහා දැකලා හිතනවා අම්හාකම් පුුණ්යක්ක්ෙත් තංගාගත අපට මහාපුුණයක් ශේස්ත්‍රයක් නැවත පැමිලිෙනවා. එහෙම හිතල ඇතුම් එක පිරිසක්ගිහිල්ලා තමන්ගගේ නියපුතු වලින් සක්මං මලුත් සුද්ද කරනවා ඒවා තින තනකොල ගලවනවා වැහිල තිබෙන ශාකාව ලිවත් කරනවා තෙරුන් වහන්සේට වාසේ කරන්නට සුදුසූ සුදුසු ස්ථානයක් පිළියල කරනවා. ඊළගට ඇතු නටදාහම එකට ඒකරාශී වෙලා සාකච්ඡාවක් කරනවා මොකක් පිළිබඳවද තෙරුන් වහන්සේට අපි කොහොමද මිතනින් යහ පැත්තටු පස්ථාන කරන්න කියලා මේ පිරිස එකට එකතු වෙලා දැන් තෙරුන් වහන්සේට උපස්ථාන කරන එක ගැන කතිකා කරගන්නවා ඇහිම කතිකා කරගන්න මොවුන් හිතනවා අපි මෙහෙම කතාබහ කර ගෙන වැකරේ නැතිවනොත් තෙරුන් වහන්සේ හරියට බහු ඥාතික ගාමං ගතෝ විය මෙ ඥාතින් ඉන්න ගෙදර ගමකට ගියාවගේ වේ කියලා. ඥාතින්න ගමකට කවුරුහරරි ගියෝතිං උපස්ථායක් ලබන්න ඒ ඥාතිං හිතාාව අද අයියා මේක කරයි, අද මල්ලි මේක කරයි අද නැන්ද මේක කරෑ ඇද මාම මේක කළයි කියලා අරයකරයි මයාකරයි කියල තමන්්‍යහඬ වෙලා ඉන්නවා. බෙදාගෙන වැඩකළේ නැතිවුණු. ඉතින් දැන් මේ ඇතුම් කතාාවෙනවා, අද අරය දන්දේ අද මනා දන්දේ කියලා එහෙම හිතලා උන්වහන්සේ පිඩපාතේ වැඩියම හිස්පාතතිරිම නවත කුට වඩේ කියලා මුන්කකාාවෙනනවා එනිසා මෝන්තීරණය කරනවා අපි මෙන්න මේ වැඩේ මේ පිරිස කරන්න ඕන මේකාර මේ පිරිස කරන්න ඕන කියලා වැඩටිකොක්කෝම බෙදාගත්ත ඇත්තුවටදාහ යම් ඇතෙක් තමන්ගෙ වැඩ නිමාවට පත් වෙලා තියෙනවනං පවත් කෙනකගේ වැඩක් තියෙනවනං කරන්න ඒ වැඩේට එකතු වෙන්නේ කියලා කතිකා කරගන්න. මේනි මෙහෙම කතිකා කරගෙන දැම් මේ පිරිස තමන්ගේ වැඩිතික බෙදාගන්නවා. තමන්ගේ වාර්ය ආවයින් පස්සදී පිරිසක්ගේල්ලා මෝදෝන පැන්සෝදානම් කරනවා. තෙරුන් වහන්සේට දෙහැට දඩු තබනවා. මෙන්න මේ වගේ මෙටැම් පටන් තෙරුන් වහන්සට පස්ථාන කරන පටන්ගත්තා. ම සඳහන් කලා මේ හිමාලයේ තියන මනුස්ස ඇසට ගෝචර නොවෙන මේ විල් හතේ ප්‍රමාණය යොදුම් පණහයි දිග පලල ගැම්ඹුර මේ සියල්ලක්ම යුදුම් පණහයි හැබැයි යොදුන් විසිපහ ප්‍රමාණ කොටසාක් පල්ලිකු වර්ණය වගේ දිලිසන ජලයක් තියෙන්නේ සාමාන්‍යෙන් වැවක් පොකුණක් ගත්තම යම් විලක් ගත්තම ඔයි විලේ දියසෙවෙල් තියෙනවා පලා තියවා වියලි පරඩලා තියනවා මේ වගේ දේවල් විලක තියන පුළුවන් නමුත් මේ මන්දාකින පොකුණේ තියෙන විශේෂත්වය තමයි යොදුන් විසිපහක කොටසක එහම කිසිම දෙයක් නෑ දසවෙල්වත්ෆියලි පරඩලෑවත් කිසිමක් නෑ ඒ යොදුන් විසිපහක ප්‍රමාණය හරියට පලිකවන්න උදක මේ වහෝති ලිගු වර්ණයට සමාන්‍ය ජලයක් තමයි තියෙන්නේ ඒ ප්‍රමාණය ජලය තියෙනෙත් ඉන දක්වා පමණයි අනි ප්‍රමාණ තමයි යුදුන් පනාහක ප්‍රමාණයට ගැඹුරු තියෙන්නේ ඉනකට මේ විලේ යොදුන් බාගක වටරවම සුදු නෙළුම්මල් තියෙනවා අපි දක්කින සාමාන්‍ය නිළුම්මල් වට වඩා අති විශාල නෙළුම්මල් තමයි මේක තියෙන්නේ ඊළඟට යොදුම් භාගක රතු නිෙළුම්ම ඉන් පසුව යුදුම්භාගයක සුදුකොමුුදු ඉන් අන්නතුරුව යුදම් භාගයක නිිල් උපුුල් ඊළඟට යුදම්භාගයක රතු උපුල් එ වගේ ඉතාම සුව දරත් හැල් මෙවයි මිවිල සම්පූර්ණ වෙලා තියන්නේ. ඊළඟට මේ අවට චැකිීරි ලබු කොමොඩු ආදී මදුර රස ඇති ල් තියෙනවා පළවැල් හට ගෙන තියෙනවා සඳහන් කරනව පතුන එහි එක උක්ක්‍ර්‍යයක් තියෙනවා යොදුන් බාගයක එක උග්ගසක් පුවක් ගසත්තරම් විශාලයි එක කෙසල් වනයක් තියෙනවා යොදුන් බාගියක යම්කිසි කෙනෙක් එක කෙසල් ගිඩියක් කන්න ගියොත් වෙහෙසට පත්වෙනවා කියලා ඒතරම් විශාලයි සඳහන් කරනවා මහා හැලි ප්‍රමාණී වරකතියෙනවා. වන මහා හැලි ප්‍රමාණය වරකතියෙනවා. ඉන් පසුව ජම්බූුවනයක් ඉන් පසුව අඹවනයක් එවගේම දියවල්වනයක් මේ ආදී සියලු පළතුරුුවලින් මේ වනය පරිපූර්ණයි විශේෂයම සඳහන් කරනවා සංකේපතු තස්මිං දහේ කාදිතබ්බ යුත්තකං පලනාම නත්ති නැවත්තබ්වා. කෙටියම කියනවනං මනුෂ්‍යලෝකයේ යම්කිසිකෙනෙ අනුභව කරන යම්දේශයක යම් පලතුරක් තියෙනවනං මෙන්නම පලතුර මේ පලය නෑ කියන්න තරම් නැති තරම් පලතුරු ඒවනේ තියෙනවා. එකන සියල්ලඟෙම සම්පූර්ණයි. එවගේ මල්පිපෙන කාලයට, ඒ හමන වාතීන් රේනු පොදිිපොදි ඔසවලා නෙළුම්මල්වල් තබරනවා. වාතිය හමනකොට නෙළුම්මල්වට වාතිඇවිල්ලා. එහි රේනු උඩට ඉස්සවිල්ලා නෙළුම්පත්්‍රවලට වැටිෙනවා. එහම නෙළුම් පත්‍රවලට වැටුනමේ නෙළුම් පත්තරවලට උදෑසන කාලෙ පිණි ටෙනවා. එහෙම පිණි වැටුනෙන් පස්සෙදී දහවල් වෙනකොට නිළුම් පත්‍රවලට ඉර එළිය වැටිලා අර පිණි තැවරච්ච රේනු දියවෙලා මී පැනිි වගේ පැනියක් හෙදෙනවා ඇතුන් ආං ඒ පත්ත්‍රවල තියන නී පැණි ගෙනල්ලා තෙරුන් වහන්සට පෝජා කරනවා දැ මෙහෙම තමයි තෙරුන් වහන්සට දානය සකස් කළ පෝජා කරන්නේ ඊළඟට නෙලුම් අල නෙලුම් අලයක් පින්හතුනි නගුල හිසක්තර විශාලයි ඒ නෙලළුම් වලත් ගෙනල දෙෙනවා ඊළඟට නෙලුම් දඩු නෙළුම් දඩු මහ බෙර කදක්තරන විශාලයි එ නිෙළුම් දඩුත් ගෙනල දෙෙනවා එහි පුොරුක් දෙකක් අතර එක බාජනයක් පිරෙන තරම් කිරිතියෙනවා එ කිරිත් අරගෙන තෙරුන් වහන්සේට පෝජ කරනවා ඉළඟට නෙළුම් ඇටවලට මීහකුරු යොදලා ඒවත් ගෙනල දෙනවා ඊළඟට උද්ගස් සරගෙන ගල්වල උද්ගස් තබලා පමන්ගේ පාදීන් අර උද්ගස් තලනවා ඒම තලනකොට ඒ ඔක්්‍යෂ ගලාගෙන ගිහිල්ල ගල් සිදුරුමත ඒ ඔක්ෂුෂ තැන්පත් වෙනවා. සූරය එළියෙන් අ උක්ෂෂය පැහිලා කිරි ගල් වගේ සුදුපාට හකුරු මුලක් හැදෙනවා ඒවත් තෙරුන් වහන්සට ගෙනල දෙෙනවා ඉළඟට වරක කෙසෙල් අඹආදී මේ වයිදුනම කතාව නක්ති කෙළ සඳහන් කළ තියෙන්නේ. ඒවා ඇතිබෙන රසේ ගැන කතා කරන්නවදදයක් නැ ඒ තරම් රසවත් ඒ තරම් ප්‍රනීතයි කෙළ සඳහන් කළ තියන්නේ. මේ පරවති අසර කයිලාස කියල පරවතියක් තියෙනවා. ඒ පරවතයේ නාග දත්ත කියල දිවි පුත්‍රෙක්වාසය කරනවා. තෙරුන් වහන්සේ කාලෙන් කාලයට දිව පුත්‍රයාගේ විමානයට වඩිනවා. ඒ දිවියපුත්‍රයා ජලය මිශ්‍ර නැති කිරිබතක් සකස් කරලා නීපනි හකුරු ගිතෙල් යොදලා අර කිරිබත පූජා කරනවා. පඟත්නී මෙත්‍ර විශේෂීීම සඳහන් කල තියෙනවා දිවියපුත්‍රයාට එවැනි ආහාරයක් ලැබිල තියෙන්නේ. තමන්ගේ මාලිගාවේ දිවවිමා එවැනි ආහාර සාමාන්‍යෙන්නේ නමුත් මේ දිවීපුත්‍රයාට, එහෙම ආහාරයක් විශේෂයම ලැබිලතියෙන්නේ කාශ්ප භාග්‍යතු වහන්සේගේ කාලේදී කරපු පිනක් මනිසා කාශප භාගතු වහන්සේගේ කාලේදී අවෂ අවුරුදු විසිදාහයි මේ දිව්‍යපුත්‍රයා ඒ කාලයේ කාශපභාගතු වහන්සේගේ උපන් නගරේක කුළපුත්‍රයක් වෙලා ඉපදිලා කාශප භාගතු වහන්සේ ප්‍රධාන මේ භික්‍ෂූන් වහන්සේලාට සුවඳ ගිතෙල් වලින් කිරිබතක් කදලා සලාක බතක් වගේ අවුරුදු විසිදාාහක් දන්දිල තියෙනවා අපේ ශාසනයේ පෙන්නතුනමි කිරිබත් ධානය කියල කියන අති විශේෂ ධානය හැ බොහොම ක්‍රමාණුකළුව සකස් කරන්නඕන ධානය බොහෝ කතාවල සඳහන් කරනවා මේ කිරිබත් දන්ඳීන කරපු ප්‍රාර්ථනාවල් පිළිබඳව කිරිබත්ත කියලකෙන අති විශේෂ හාරය ඩැන් මොහෝතුන් කාශ්‍යභ භාගතු වහන්සේ සාාසනයේ භික්ෂූන් වහන්සේලාට අවුරුදු විසිදාාහක් සලාකබතත් ඉල්ල තියෙනවා. සලාකබතක් කියන්නේ අපි කියන පේරුදාානය මාසකට ඒම දෙන දාන තියෙනවනේ. අන්න ඒ විටට එක් දිගටම දන්දිීල තියෙනවා. බලන්න පින්ගතන මොන තරම් අනුමෝදන් වෙන පුළම්පින්ක බද්දි කියලා. එක දිගට එහෙම දන්දිනව කියන්නේ. අති අතිශේම වීරයක්යකනකොට තියෙනට ඕන්න. අපට ඒ පිංකම සතුරු සිතින් අනුවෝදැන් වෙන පුළම්පිංකවා. අන්න ඒ දිවීපුත්ත්‍රයා ඒ විදියට කාශ්‍යප භාග්‍යතුන් වහන්සගේ ශසනී දන්දීපු නිසා මේ කාලේ චද්ධන්තවිල අසල චද්ධන්ත භවන අසල කයිලාසකෙන පරවතයේ නාග දත්ත කලා දිවවි පුත්ත්‍රයෙක් වෙල ඉපදිලා තියෙනවා. ඉතිගේ දිවිපුත්‍රයට තමන්ඒ කරපු පින නිසා මෙවැනි කිරිබතක් තමන්ට ලැබෙනවා එය මෙතරුන් වහස පිණඩපා දාානයක් කැඩිට පූජක් කරනවා මෙ මේ විදියට අපේ කොන්න්ඥ මහරහතන් වහන්සේ අන්්‍යා කොන්න්්‍ය මහරහතන් වහන්සේ ඇතුන් අට ඩාහගෙම උපස්ථාන ලබමි ඇතුන් අටදාහගෙම උපස්ථාන ලබමින් මේ අති රමණියෝ චද්ධන්ත භවනේ අවුරුදු දොළහක් වැඩවාසය කරනවා ආං එහෙම වැඩවාසය කරදි තමයි කත්ත පරණි බායිසස සාමී මම කවද්ද පිරිනිිවන් පාන්න කියලා ආවර්ජනය කළ බල්ල තියෙන්නේ. එතකොට තමයි උන්වහන්සේ දැන ගන්නේ තමන් වහන්සේට දැන් පිරිනිවන් පාන්න බොහෝ කාලයක් නෑ බොහෝම කෙටිදිනකින් තමයි පිරිනිිවන් පාන්නේ. ඊනඟට උන්වහන්සේ ආවර්ධනය කරලා බලන්නේ කොහේද මන් පිරිනිිවන් පාන්නේ. එතකොට තමයි උන්වහන්සේට සෙහිපාත්වෙන්නේ අව අවුරුදු දොළහක්ම ටම තුන්තම උපස්ථාන කළේ. ඒ උපස්ථාන කිරීම අතිශීම දුෘෂ්කර කාරණාව. මන දුෂ්කර මඇතුන් කළේ සාස්තෘන් වහන්සගෙන් අවසරේ ලබාගින මෝන් ලගම ඇවිල්ලා පිරිනිිවන් පාණන්නිමී කියලා සිතුවිල්ලක් ඉපදිලා ආං ඉන් අනතුරුුවයි ආකාසි බාහගතු හන්සේගෙළඟට ඇවිල්ලා භාගතුන හන්සට වන්දනා කරන්නේ එතන සඳහන් කරනවා සුචලස්සේව යන භගවාතයනු ප්‍රසංකමි සූත්‍රයේ සඳහන් කරනවා දීර්ග කාලයක් අඥා කොන්න ජ මහරහතන් වහන්සේ භාගතු නහන්සේගේ දීරිග කාලයකට පස්සේ ආවා කියල සූත්‍රය සඳහන් කළ තියෙනෙ ආං ඒ කාරණාව නිසා. අවෞරදුද දළහක් බුදුරජාණන් වහන්සේගේ අයින් වෙලා අන්ඥාකොන්න මහරහතන් වහන්සේ වැඩහිතිිය ඒ කාරණාව නිසා. ඊළඟට පංත්ි? ාො මහරහතන් වහන්සේ භාග්‍යතු වහන්සට වන්දනා කරන්නේ භාග්‍යතු වහන්සේගෙන් පාදියන් සම්බානය කරනවා ඒ විතරක්නිවෙයි තවත් විශේෂ කරුණක් සඳහන් කරනවා භාග්‍යතු වහන්සේගේ පාදයෙන් මොයෙන් සිමිදවා. මොන තරම් බුද්ධ ස්ඥාවක් මේ ආරෙන්න් වහන්සේ හිතේ තිය නෙද්. කලිනු සදහන් කළා මේ ආර්යන් වහන්සේලාගේ සංගරත්නය ගුණ දැනගන්න නම් සංගරත්නය ගුණ ආවර්ධනය කරන්න නම් අපි මේ සංගරත්නේ ගුණේ දැනගිනී ඕන කියලා. සමහරලාට අදකාලි ඇතැම් භික්‍ෂූන් වහන්සේලාගේ ගුණ දකිනවා ගුණයක් තිේනෙනමනන් දකිනික ඉතාම වටිනවා නමුත් සංගරත්නය කොයි තරම් ගුණ අධිකද කියල දැනගන්න නං පිනතුරමේ දර්මයම හරිට බලන්නට ඕන. අදකාල සමහර වෙලාවට තමන් රහත්්‍යයි කියලා හිතාගෙනන්න ඇතැම් අය බුදුරජාණන් වහන්සේට හරියට ගෞරවත් කරන දන්වදි කිය බලන්න. භාගෙතුන් වහන්සට වදදින්නේ න්නේ? තමන්ට වඩා වැඩිහිටි තෙරුන් වහන්සේට වදනාවක් කරණිනෑ. මේ ගුණය ඔංගලගේ පිරිහිලා. භාග්‍යවතුන් වහන්සේට වදනාවක් කරණ නැකන කරණාවෙන්ම හිතන්න කොයිතරම් අගුණයක් දේකනාත් තුළ දියුණවෙලා තිනි කියලා. මොකද කෙනෙක් රහත්තුනෙන් පස්සෙද තමයි ම බුදුරජාණන් වහන්සේ කිරී අධික ශ්‍රද්ධාවෙන් වදනාවක් කරන්නේ. මොකද බොහෝගුණ භාගතුන් වහන්සේ පිළිබඳව තමන්ට වැටහිෙන නිසා. නමුත් අදකාලි භාගෙතුන් වහන්සේට වන්දිින දන්නින. කනෙ කදල දුන්නු මල්වට්ටිය වුණ බුදුරජාණන් වහන්සේ කිළඟ තැම්පත් කරදි සමහර වෙලාවට තනයතිින් තැම්පත් කරන්නේ එක අදකින්ව තැන්පත් කරන්න තරම්. හි කරුණාවක් භාගතු වහන්සේ කරරි නමිලන. බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත නොනැමෙන්න්න ස්භාාවය පංතුනි මොනතරම් දෘෂ්ට හිතක්ත කෙළි හිතන්න. ඒ තරම් හිත දූෂ්‍ය වෙලා ඒ තරම් කෙලිස්වලින් හිත පිරිලා ඒ තරම් තමන්ග ලඟ බුදුගුණවත් තමන්ගෙ හිතේ වැඩිලනේ. බලන පිංතුනි අන්ා කොන්නන් මහරහතන් වහන්සේ කළ කියන්නේ කො ඉතරම් ගුණාධිකද උන්වහන්සේ මන් සඳහන් කලා බඳන්නේ මේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේට පමණයි. එතරම් ගුණාධිකයි. නමුත් මානිකන කලේෂය උන්වහන්සේ කළ ගෑවිිලවත්ද. භාග්‍යතු වහන්සේ දැකලා භාග්‍යයතු වහන්සේ වෙිළඟට ඇවිල්ලා භාග්‍යතු වහන්සේට වන්දනා කරන කොහොමද පාදයන්දික සම්බානය කරමින්. අපි විනි සඳහන් කල තිබෙනවා. කොහොමද බාල භික්ෂුවක් වැඩිහිට භික්ෂුන්හන්සේ නොකට වදනා කරන කියලා. එතනදී අපි බොහෝ වෙලාවට කතා කරනවා. පසඟ පිහිටවල වදිනවක් කියන කාරනාවමි අංග පහක් ඉස්මතු වෙනවා කියලා. හැබැයි? ේ ධර්මය තුළ විශේෂීම කතා කරනවා අංග පහක් කියන කාරණාවමේ පසඟ පිහිටුවල වඳින කාරණාවට සමාන කලනේ. පං්ංග අංග පහක් කියන කාරණාව භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තමන් වන්දනා කරන තෙරුන් වහන්සේ ගළඟට ගිහිල්ල ඒකන්සං උත්තරා සංග බොහෝ වෙලාට ඒකාල භික්ෂුන් වහන්සල වැඩයින්දල යෙන්නේ සිවර මේ දෙවරම වසාගෙන වැඩිපුරම වැඩයින්දල තියෙන්න්නේෙ දවර වසාගෙන හැබැයි වදිනකොට්ට විතරක් භාගතුන් වහන්සේ අනුමත කරනවාසිවර ඒකාන්ස කරගන්න කියලා මේ දවර වසාගෙනන්න වනන් ඒ දවරීවක් කරලා සිවුරේකාන්ස කරගන්න කියලා හැබැයි විශේෂයම කියනවා තමන් යම්කිසි ගමනක් වඩින්නට තීරණය කරලා ඒ ගමන වඩින අතරතුර වැඩිට භික්‍ෂුන් වහන්සේ නමකට වන්දනා කරන්න ඕනවුනොත් දෙවර පිටිම වන්දාට කමක් නෑ කළ භාගිත හන්සේ තන විශේෂම සඳහන් කළ තියෙනවා. ඊළඟට ඒ වැඩිහිට භික්‍ෂුන් වහන්සේගේ ල්ලඟ දන නමල තමන්ගේ අත්ලෙන් අල්ලවල් දෙකින් තෙරුන් වහන්සගේ පාදයන් දෙක මනාකුට සම්භානය කරනටන. සම්භානය කරනව කියන කාරණාව වන්දනාවිදී අති විශේෂ කාරණාව. සිවුරේ කාන්ස කරගණ්ඩෝන් ඒ ස්ථානය දන්න නමල මේ පාදයන් දෙක මනාකුට සම්භානය කරනටතුන් සම්භානය කරන කියල කියන්නේ මේ වලළු කරින් පහල පාදය මුලු පාදියම මුලු පාදම පිවතුනි මේ අල්ලවල් දෙකින් ස්පර්ෂ කරමින් අපි කියන්නේ සම්බානය කරන ක්‍රමයක් ඒ විදිට ඒ පාදයන්දික සම්භානය කරනට ඕන එහෙම සම්බානය කරද්දි සම්භානය කරන්නන කොහොමද පේමංච ගහරවංච එකකං අනාදරෙන් අගෞරවෙන්නම ඒ තෙරුන් වහන්සේ කෙරෙහි මනාගෞරවයකි තමන්ගේ හිතේ කැමැත්තක් උපදවාගෙනයි පිහතුනී වන්දනාව කරන්නට ඕන මෙන්න මේ කාරණාවල් පහ තමයි අපේ ධර්මී අංග පහක් ඉස්පතු වෙන විදිට කරන වදනාවක් කෙටට සඳහන් කළතියෙන්. හැබැයි ඉතාමතරව දන්ඩ නමස්කාරය අංග පහක් බිමි ස්පර්ශ කරල කරන වන්දනාව උක්කුටියෙන් කරන වන්දනාව දන දෙකම බිමතබල කරන වන්දනාව ඒ වන්දනා ක්‍රමක් අපි අට්ටකතාවල්වල විශේෂීම සඳහන් කරල තියෙනවා. නමුත් හරියට වන්දනාවක් කරන වනං මෙන්න මේ ක්‍රමය තමයි පින්වත් අප අනු ගමනය කරන්නට ඕන. දැම් භික්‍ෂුන් වහසේ නමක් නම් දෙවර වහගෙනඉන්න වනං සිවරේ කාන්ස කරගන්නට ඕන ගිහි කෙනෙක් නං හිම අවශ්‍ය වෙන්නේ නෑ. මොක දඒ කාලයේ ගිහි පිරිස පාවිච්චි කරලා තියෙනවා උතුරු සලුව කියලිකා. එතොට ඒ උතුරු සලුව ගොඩාක්වෙලාවට දාන්නේ දකුණු අත පැත්ත වසාගෙන වම්මත පැත්තට. දැ අද උතුරු සලුව අපි පාවිච්චි කරන්නේ සිල්ගන්නකොට. මේ උතුරු සලුව කියල න සීලිය සම්බන්ධ කාරණාවක් නෙමේ. හැබැ උතුරුසලුව කියල කියන්නේ අතීතයේ අය ඒකාලේ මිනිස්සුන් නිතර නිතර තමන්ගේ වස්තරයක් හෙඩට පාවිච්චි කරපු දෙයක්. ඒ උතුරු සැලුවයිෙන් බොහෝ ප්‍රයෝජනය ඒකාලේ මිනිස්සු ලබල තියෙනවා. න අදකාල අප සිල්ගන්න කොට විතරක් මේ පාවිච්චි කරන නිසා බොෝදන කොට හිතෙනවාකේ සීලිය සම්බන්ධ කරුණැක් කියල උතුරු සලුව කියල කියන්න. අදකාලෙ සීලයේ සම්බන්ධව මේ කාරණාව පාවිච්චි කරන එක කිසිීම වර දක්නෑ මෙතැනදදි කතා කරන්න පුළන් කොහොමද ගිහි කෙනෙක්මී කරන්නේ. ගිහි කෙනෙකුට පුළුවන් අර ඒ උතුරු සලුවක් දරාගෙනඉන්න වනං දකුණු ශ්‍රී හස්තයේ වසාගෙන තම උතුරු සලුව තියෙන්නේ. ඒයින් ගලවල වම් උරහිස වැසෙන විදිරු උතුරු සලුව යොදාගන්නවා. එමනත් උතුරු සලු වෙලාගෙන වදිින්න පුළුවවා. මොක දැමි. දකුණු අත වහගෙන ඉන්නවක් කියෙන කාරණාව, පිවතුනි ඒ කාරණාව බොම ගෞරවෙන් කරන එක. එ දකුණත වහගෙනට කාරනාව හොම ෞරවෙන් කරන එක. ඉතිං දැන් කෙනෙක් ඒ කාරණාව ඒ විදිරි පිළි පදිනවක්ෙන කාරණාව අමතර කරුණක් ැට සඳහන් කරන්නේ දැ ගිහි කෙනෙක් දවරවසාගෙන ඉන්නේනෑ ගිහි කෙනෙක් සිවුරුදරන්නෙත්නෑ තමත් ඒ කාරණාවට ඒ විදිර හදාගන්න පුළුවන් විශේෂයම වන්දනාවක් කර අධ්‍යාපට පුළුවන් පාදයන්දික සම්භානය කරමින් ප්‍රේමියත් ගෞරවයක් උපදවගෙන දනනමාගෙන වන්දනාවක් කරන්න පුළුවන්නන් ඒක විශේෂ වන්දනාවක් කැටියට භාගිතුන් වහන්සේ උපාලි හාමුදුරන් වහන්සේට විනේදමේ කාරණාව කියලදිල තියනම්. එහෙම වන්දනා කරන පුළුවන්නක් ඉතාම වටිනවා මොකද තමන්ට බොහෝ කුසල් දැස්වෙනවා ඒවි තරැක් නෙවේ තමංගිළංඟ තියනමේ මාන්්‍යි කෙන කිලෙස් ධර්මිය යටටපත් කරගන පුළුවන් ශක්තිය කොත් ලබෙනවා. ඊළඟට පින්වත්න්නේ ඩැ මේ කොන්්ඩ මහරහතන් වහන්ේ අන්‍යා කොන්ඩ මරහතන් වහසේ වන්දනාව කරදි විශේෂ කාරණාවක් කරලා තියෙනවා ඒ තමයි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාදයන් දෙක මොුවෙන් සිංවෙෙල තියෙනවා. ඒ කාරණවති විශේෂ කරුණකට සඳහට කරන පුළුව. පිත්න මොන්න තරම් මහ පිනක්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පාදයන්දික සිමිටව කියෙන කාරණාව එකාති විශේෂ කාරණාවක්ෙට සඳහන් කරන්නට පුළුවන් සංසාරයේ කෙනෙකොට ලැබෙන මහා භාග්‍යයක් කොට හිතන්නට පුළුවන් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකගේ පා්‍යයන්දික සිමිටම කියලක කිය අපේ අන්‍යා කොන්නන් ජමහරහතන් වහන්සේ ආං ඒ විදියටයි බුදුරජාණන් වහන්සේට වන්දනා කරලතින්. ඇැ විශේෂ මතර කියනවා අන්්‍යා කොන්්ඩ්‍ය මහරහතන් වහන්සේ භාගතු වහන්සට වන්දිනකොට නම කියලා තියෙනවා. අපි කාරණාව අදට වෙලා වවසං වෙලා තියර නිසා ලබනසතිය සාකච්ඡාව තුළින් කතා කරමු ඇයි මෙ අන්්‍යා කොඩ්්‍ය මහරහතන් වහන්සේ නමකිවේ. බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේගේ නමකිවවේ කරුණක් නිසාධකන කාරණාව අතිවිශේෂ කරුණා ලබන සතියේ කාරණාව සාකච්ඡා කිරීමේ අරමුණින් අදට අපි මේ දේශනාව නිමාවට පත්කරනවා. අද දවස්සීම උත්තුම් සද්ධර්ම දේශනාව මුළුමහත් ලෝකයා කකිරහිෙම අනුකම්පාවින් දේශනා කරවන්නට දායකත්තේගෙන කටුතු කරුණු ලබන්නේ මස්පන්න සූරිය ගස්වත්ත පදිංචි ්‍රේමදස හේරත් මහත්මා ඇතුළු පිංවතුන් පිරිස එපින්වතුන් බලාපොරොත්තු වෙනවා දෙදස් දාහතේ දෙවනි මස දහසේ වන දින මිය පරලෝගිය එච්චෙම් කළුබන්ඩා පියතුමාට සහ දෙදස් දාහතේ එකොළොස්වන මස දාහත්වන දින මිය පරලෝගිය එම්මෙම් හීම්මැනිිකා මෑනියන්ට පින් අනුමෝදන් කරන්නට ඇතුළුකොට මිය පරලෝගියපු පියානන්ටත් මෙියපරලෝගියොපපු මෑනියන් ඇතුළු නමින් මෙපලෝගියපු සියලුමියගේ ඥාතිීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා ඒහැමදිනාටම මී පිින් අනුමෝදන් වේවා ඒහැම දෙනාගේම භවගාමී ජීවිත සුව පත්තේවා මේ උතුම් ධර්මදානමී අති උදාර කුසල ක්‍රියාවේ බලයෙන් ඔවුන්ට සසරදුක නිමාවට පත්කර, තුම් චතුාර් සති ධර්ම අවබෝධ කරගන්නට මේ උතුම් පින පාරමිතාවක් මවීවා කියලා අපි මේවෙලාවෙ ප්‍රාර්ථනා කරුම්. එවගේ ඇත්තු බලාපොරොත්තු වෙනවා රටවෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු විීරෝධාර රණවිරුවන් හැම දෙනාටමන් පින් අනුමෝදන් කරන්නටත් දේශකයණන් වහන්සේටත් නිත්නාලිකා විසීලු කාර මණ්ඩලියටත් එවගේ ප්‍රදේශවාසී සියලු හිතුමිතුරන්ටත් කොරෝනාරෝග ඩාවට පත්තිලා සිටින සලු නාටමත් ආශිරවාදය කරමින් එවාගේම ඒ රෝගේය තුරංකිරීමට වෙිහෙස වෙන සියලු සෞඛ්‍යන්සේ කාරය මණ්ලේ හැමදිනාටමත් ආශිරුවාදය කරනවා සලු ආරක්ෂක අන්සවල හැම දෙනාටමත් ආශිරුවාදය කරන්නට එපින් උතුන් බලාපොරොත්තු වෙනවා මේ උතුම් සද්ධර්මදානේ උදාරක් පින් ඒ හැම දෙනාටමත් අනමෝ දැංවේවා එවාගේම ප්‍රේමදාසහේරත් මහත්පා ප්‍රධාන ලේපින්ංවත හැම දෙ නාටමත් මේ සියලු කුසල්ල අනුමෝදං වේවා ඕුන්ගේ සළු යහපත් ලාාපරොත්තු පැතුමන් එයාකාරෙටි මිටු කරගන්නට ශක්තිය දහිරිය ලැබේවා කියලා අපි මේ වෙලාවෙේ සාදුකාරදීලා පුඥානමෝදදනා කරලා ආශිරුවාදය කරනවා එවාගේම ප්‍රැස්කර ගත්තාවෝ සියලු කුසලානි සංස ධර්මියන්ගේ බලේෙන් ඔබා පැහැමදිනාටමත් රැස්කරගත්තාවෝ සියළු පිින් බලේෙන් ෙටිම කාලේකින් පහසුම ආකාරෙන් සුකසාගත ප්‍රතිපදාවෙන් සීල් දුකින් මිදෙන්වා මේ සීලු කෙලිස් බරිින් නිදහස්වෙන්වා අජරෝ අමරඕ නිෙවන ලැබසැනසෙන්නට මේකු සල්ලතුම් පාරමිතාවක්ම බේවායි සාධෝ කියයා පින් අනමෝදන් කරගම්මු. ආකා සට්ටහා චබුම්මට්ටහා දේවානාගාම හිද්දිිකා පුഞ්ඥන්තං අනුමෝදිිත්වා சிරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං ചරන්රකන්තු සම්මා සම්බුද්ධ දේශනං ചරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකං.